මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කෙරුණා. මිල සංශෝධනයත් සමග පසුගිය මාසයක කාලය තුළ ඉන්ධන පිරිවැය අනුව ලැබූ ලාභ අලාභ මෙන්ම බදු ගැලපුම පිළිබඳව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. අදාළ දත්තවලට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රජය රුපියල් 78.146 බද්දක් අය කරන අතර ඉන් රුපියලයි 163 ලාභයක් හිමිව තිබෙනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රජය රුපියල් 190 බද්දක් අය කර ඇති අතර ඉන් හිමිව ඇති ලාභය රුපියලයි 115ක් ලෙසයි දැක්වෙන්නේ. ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 53.140 බද්දක් අය කර ඇති අතර ඉන් 104ක ලාභයක් රජයට හිමිව තිබෙනවා. ලංකා සුපර් ඩීසල් ලීටරයකින් 84.140ක බද්දක් අය කර ඇති අතර ඉන් හිමිව ඇති ලාභය රුපියල් 2.126ක් ලෙසයි දැක්වෙන්නේ. භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 3.165ක බද්දක් අය කර ඇති අතර ඉන් රුපියල් 2.166ක ලාභයක් හිමිව තිබෙනවා. මේ අතර ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි. ඉන්ධන මිල සංශෝධනය වීමත් සමග පාසල් ප්‍රවාහන රථ සංගම් සිය ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීමටද තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල අඩු කරත් අපිට මේ සහනය ලබා දීමේ බරපතල ගැටලුවක් තියෙනවා. අපේ වාහනවල ආදායම් බලපත්‍ර ගාස්තු වැඩි කරලා තියෙනවා. ඒ වගේම රක්ෂණ වාරිකයත් අපිට දැන් බදු මුදල් නිසා වැඩි වෙලා තියෙනවා. තාම ඉහළ මිලක තමා ටයර් බැටරි සහ වාහන අමතර කොටස්. මේ තත්ත්වය නිසා අපි දෙමාපියන්ට යම් කිසි සහනයක් ලබා දීමේ අරමුණින් අපි සියලුම අපේ සංගමේ සමාජිකයන්ට දැනුම් දෙනවා 8% මුදලකින් මිල සංශෝධනයක් කරගෙන යාමට අපේ අනුමැතිය ලබා දෙනවා. සාමාන්‍ය විදියට ගත්තොත් රුපියල් 5000ක් ගන්න කෙනාට රුපියල් 500ක මුදලක් අඩු වෙනවා. ලබන මාසයේ නිවාඩු ලබා දෙනවා. අපි මැයි මාසයේ සිට තමා මිල සංශෝධනය කරගෙන යාමට අදහස් කරන සිටින්නේ. මිල සංශෝධනයත් සමග ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරෝම්හල් අසල පැවතියේ මෙවන් තත්ත්වයක්. මාතී ලෝක සිදුවන උණුසුම් ප්ලොට් එක දිගන්න සිංහල YouTube channel එක අදම subscribe කරන්න.